බ සුභ මධ්‍යනක් ඔබේ පන්නේ ස්වාධින්රුපාහිනී මධ්‍යාන ප්‍රධහන්න ප්‍රවෘත්තිී විකාශය සමගීය. මුලින්ම ප්‍රවෘතිී සිරස්තල පස්ට විදගත් හිරිස මිලියන පහත් ඉක්මවයි. දරුවන් පොසිටිව වීම පාසලට වැඩිය ගෙදරින් බව හෙළිවෙේ. එංගු මටින්න රාජ්්‍යත් පෞද්ගලිකත් ආයතන වලට එංගු මර්ධන නිිලිධහරිෙක් සිමෙන්ති හිගේය මාෆියාවක් ඉදිකිරිම් සංගමය හෙළි කරයි. හිරගෙදර විෂමාචාර වලක්වන්න අලුත් බලකායක්. යුක්වේණය නේටෝවෙන් තහනම් කරන පුසියා ඉල්ලීම ඇමරිකාව ප්‍රතික්‍ෂේප කරයි. මෙරට බස්ට මාත්‍රාව ලබාගත් පිරිස මිලියන පහ ඉක්මවා ගොස්තිබෙනවා මෙත්‍ර මෙරට දිනක වාර්තා ව, කොරෝනාරෝගින් සංඛ්‍යාව මාස හතරකට පසු ඉයේදිනේදී නවසි.SCී මාව ඉක්මවාගියා. කොරෝණ රෝගය වැළඳු දරුවන්ගේ තොරතුරබලට අනුව වැඩිවශයෙන් රෝගය වැලඳී ඇත්තේ පාසත්තුලින් නොවන බවයි සෞඛ්‍යංශ තහවරු කරන්නේ. දිද ට මතාව ලබගත් පුදගලින් තිස්දහසය පනස්තු දෙෙන සමගින් සමස්ත භූෂට එන්නත ලබාකත් පිරිස මිියන පහ ඉක්ම වාතිබෙනවා. රජ්‍ය මාත්‍ය මහචර චන්න ජයිසුමට මහතාකයා සිටියේ නව ප්‍රේතියන් වැඩියුවද එතුළින් ජනතාව පීඩනයට ලක්නො ක්‍රීමට සෞඛ්‍යංශ කටයුතු කරන බවයි. අයිස වර්ගේ බෝෂට එ ඇත මිියන පහක් ලබාගෙන තියෙනෝඒයේ හවස වෙනකොට ක්‍රමිකව රෝගීන් ප්‍රමාණය වැඩවීමක් සිදුවෙන නමු මීට වැඩි ඉතාම බරපතල ත්වකට අපි මුහුණ දුන්න ජූලි සහ ගෝස්තු මාසවල අදකීමම අපට තියෙනවා එකනිසා පිට මේ තත්ත්ව කළමනා කරණය කරගන්න පුළුවන්ගේෙන විශවාස අපිට තියෙනවා අනිසවිදිහයට බවය අවශ්‍යත්නය වගේ මේක සුළුකොට තගන්න නරකයිේ විසඳ හැියට අපි බස්ට එන්නත තමයි පෙන්ලදලා තියන එක නිසා ඉක්මනින් කඩිනමින් ලබාගත් පීතනවා සාමාන්‍ය දේ ිනිසුන් ජීවත්තන පුළුවන්ම තියේ. ෙත ඩිපුරම කරුණ රග දරන්ට වැලනී ඇතේ පාසලතුලද නොවන බවයි විශෂය වෛද්‍ය චන දෙ සිල්ව මහතාක අ සිරිය වැඩිපුර දරුවන් රෝග ත්වය සයිත වට හවරුවීමේ ප්‍රවන්තාවය දක්න ලැබෙන රෝගය තිබෙන බවට හවුර වෙච්ච දරුවන්ගේ වැඩි ප්‍රශතියක් ගත්තත් ප්‍රධාන වශයෙන්ම නිවස තුළින් හෝ ිෙනත් ස්ථානයක රෝගේ පෝච්ාස්ථාව වැඩිපුදක්න ලබන්න පවැදදි විදිරි ර්ථකතනයන්න පුළුවන් දරුවන් පාසේ රෝගේ රගෙනනවිල්ලා නිවසයනත් තට ලබදීම සිදුවෙන් පුළුව ෙනෙක්කාර ය දෙනන්න. ත මේ රගගේ පැතිරීමට සාපේක්ෂව දරුව රුවන් අතර පන්තිකාමරය තුළ මේ රෝග පැතිරීම හැකියාව ඉතාම අවම පාසල් පද්ධතිය නවතතාආරම්භ කල මේ සාමාන්‍ය පද ක්‍රාත්පක වන මේ ක්‍රියාව වලිය බාධ සිදදු නවී ඉදිරියට පවත්වාගෙනට දරුවන්ට මේ රෝගෙ වැලඳීම වලක්වා ගැනීම විශේම හ යුත්තුකමත් පවතින්නේ දෙමාපියන් සහ වැඩිහිටයෙන් වයෙන් අපි සියල දෙ නාවාමත. ප්‍රකාර පිළිබඳ අදහස් පලකිරීමට වඩා කොරුුණ රෝග සැදීම වලක්වා ගැනීමට කටයුතුකිරීම මේ අවස්ථාව කළ යුතු බවයි විශෂනය වද හම හරත් මහ කිය. විශාල රෝගීන් සංඛ්‍යාවක් ඇතිවීම ඉඩකඩ තියෙනවා. රෝගය පැතිරීමට තින ඉටකඩ වැඩි. අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට මේ රෝගීන් සංඛ්‍යාව දරා ගැනීම ගැටලුවත් නෙවි. ෝග පැලඳීමෙන් වැලකී සිටීමට ගත හැකි ක්‍රිය මාර්ග ගැනීම තමා වැදගත්තුවන්නේ ප්‍රතිකාර කිරීමම් පිළිබඳව අහිතන්නේ නැතුව. ඒදී ප්‍රධානදය තමා සෞඛ්‍ය පුරදු නියමිත එන්නත් මාත්‍රාව ලබා ගැනීම. මෙැට සමස්කරුණ රෝගීන් සං්‍යාව හ ක්ෂ හාර දහස වන්සියා සුව එකක් නිවෙස්වල හා රෝහල් වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව, දොළස් දහස් හාරසිය පනස් සසරක් සුව ැබූ සමස්ත සංඛාව පලක්ෂ හඇත්තහයි දහසත්ස්‍යය සුවක්, සමස්ත කරුණු අමරණ සංඛ්‍යාව පහළුස් දහස්සුන්සිේ ඇතිසයක් ඩංගු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඊලයමින් පවතිනවා. එබැවින් සෑම රාජ්‍ය හා පෞද්ගලික ආයතනේම ඩෙගු මර්ධනය සඳහා වගකිවීතු නිලධාරයෙකු පක් කර රෝකයේ වැලැක්වීමට ක්‍රිය කළීතු බව ජාතික ඩෙගු මර්ථන ඒකකය පවසෙනවා. සෑම ආයතනයක් කටය තියෙන රාජ්‍ය හෝ රාජ්‍ය නොවන පෞද්ගලික මේ සියලුම පොදු ආයතන මේ හැම දෙයක්ම, හැම ස්ථානයක්ම ඩංගුවලින් තොර පරිසරයක් බවට පත්කිරීමේ අවශ්‍යතාවය හඳුන ගැෙනතියීම. ඒ සඳහා ඒ සෑම ආයතනයක් විසින්ම වගකිවුතු නිලධාරෙක් නම්තර පත්කරන්න ඕන ඩෙංගු පෝගය වැලක්කීම සඳහා පර්ධනය කටයුතු සඳහා. ඒ පුද්ගලයාගේ වගකීමක් තමයි, ආයතනය පරිසරය ඩෙගු මදුරම් බෝවෙන් නැති විදියට පවත්තාගෙන ෑම. ඒවගේ ඒ කරන කටයුතු සෑම මසකමම් සෞඛවෛද නිල්ධාරී වෙත වාර්තා කරන්න ඕන. එතොට සෞඛවයිද නිල්ධාරීට පුළුවන් වෙනවා අවශ්‍ය තාක්ෂයක උපදෙස් ලබා දෙන්න වගේ බ ඒ කටයුතු නි්‍යාමණය කරන්න. මේ වසර ගත ව කාේ තුළ ඩංගුරෝගී වැඩම සං්‍යාවක් බස්නහිට පලාතය වාර්තාාවුණන බවයි චාතික ඩංගුමර්ධණයකගේ විශේෂක්න ප්‍රශවෛත්‍යය ිරන්ති සේනර්න හත්මි පකාශ කළයි. මේ වසර තුර දෙදස් සි දෙකවර්ශය තුළ ජනවාරි මාසය තුළ පමණක් රෝගීන් හයදාස් නමසීය විසිත්තුනක් වාර්තා වෙලා තියෙනවා දෙසැම්බර් මාසය තුළ පමණක් ගත්තුොත් රෝගීන් සංඛ්‍යාව අට ඩස් නමසීය හැටහයා එතකොට මෙම ජනවාරි මාන්සේ වාර්තා වුණු හයදාස් නමසීය විසිත්තුුණ කියෙන රෝගී සංख්‍යාව ගත්තොත් ඉතාමත් ඉහළ මට්ටමකම තියෙන්න්නේ පේවාගේම රෝගීන් වාර්තා වූ සංख්‍යාව ප්‍රතිශතයක් විදිහට ගත්තොත් සියයට පනස්තුනයි දසම හතරක්ම වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිට පලාාතේ එකට අපි ගත්තොත් එම රෝගීන්ඩ වාර්තාාවී මේ අයස් කාණ්ඩානුව සියයට තියක් පමණම වාර්තාාවන්නේ අවුරුදු පහත් අවුරුදු දහනමයක් අතර එකැනෙ පාසල් යන වයසේ ළමුන්ගෙන් තමයි වාර්තාාවන්නේ ඉතාමතර අවුරුදු පහට අඩු ළමයින්ගෙන් සියයට පහක් පම සිමෙන්න්ති හිගයට හේතුව එක්තරා කණ්ඩායමකගේ මාෆියක් බවට ඉදිකිරම් සගමයේ සහපති සුසන්ත නිර ර්චි මහතා චෝතනා කරනවා. කොළඹදී මාධ්‍යහමක් පවත්වමින් ඔහු තවදුරටත් කියා සිටේ මිල පාලන අධිකාරි මගින් සිමෙන්ති මිල පාලනය නොකිරීමද මිල ඉහලයාමට හේතුවී ඇති බවයි. දැන් අපි ගත්තොත් දේශය කර්මාන්ත නිෂ්ානය සියයට හතලිහයි තවත් ආනායිනකරුවන් හැටිය සමාගම් දෙකක්ති නොෝ ලංකාේ එක සමාගම සියයට තිස් දෙකක් ආණයිනය කරනවා. තවත් සමාගමත් සියයට දහටක් කානායිනය කරනවා. තවත් සමාගම සියයට දහයක පැකින් ලංකාවට ගෙනල්ලා වෙනඳ පොලට නිකුත් කරනවා. පෙරේද වෙනකට ලංකාවට ආයනයනයකරව මටික්ටුන් විසි දෙදාහක් සිමින්න්ති. ලංකාවේ ඩීලස්ලාරං ඒගොල්ලොන්ගේ මාාෆියාවක් ඇති කරගෙන මේ හිගය නිසා සිමින්ති අධ්‍යවශ්‍ය බාණ්ඩයක් හැටියට මිනිස්සු අතරට ඇතිවති වෙන මේ ප්‍රශ්නය නිසා අධික මලකට සිමින්ති හ මිලකට වෙලඳ පොලේ නිකුත් වෙනවා. අපි හිතනවා මිලපාලන අධිකාරයට න්‍යාමන අධිකාරයට තියන එක නීතිමයකත් තමයි මේ අ්‍යවශ බාන්් ස්ටොක්කර නිට බෑ ඒව වද ොට මහජනාවගේ ප්‍රෝජන සද කදත්ල ුතුමයි මුත් ඒක වවාද කියනෙ පි බඳව තබර සකත්ව ොක මෙච හගක් ඇතිව වන්න හතු මොවාද නක ච සිමිත න වවන. රට සහ ජනතාවට සෙත් පාර්ථනා කරමින් පැවති ජයපිරිිත් සචායනය අවසානයේ හිීල් දානවේ පින්කම අද උදෑැසන පැවැත්වනාා. ආrරක්ෂ මමාත්‍යන්ංශේය ඇතුළ අමාත්‍යංශහා රාජ අයතන කිහිපේක මූලිකත්වෙන් සංවිධාන කළ මෙම පින්කමට, ජනන්තිපති ගොට්හබේ රජපක්ෂ ැතිතුමා ද එක්වුණනා. රෝන සංගතෙන් පිටවට පත්සව ලාංකිකන් මෙම ලෝක වස ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් ජයයි පිරිත් සජානය පැවැත්වනේ බණඩාරණයික ජාතයන්ත සම්න්ත්‍රනශලා පරිශ්වේදේ. සවභහකවත් නවසරක්ෂ සඳහා ත්‍රවි රත්නය ආශිර්වාදය යන්න තමා කර ගැමින් භික්‍ෂූන් වහන්සේ දහස් නමකගේ සහභාගේවෙනයි පිරිත් සජජානය පැත්වනි.ඇතිකරු ජනාධිපති ගොඩ්ටහාවගේේ රජ පක්ෂ මැතිතුමන් සහිපත් කලා ලැබආ වූ දෙදහස් විසි දෙක වසරට ්‍රවිදරත්නයේ ආශුරුවාදය සලසාදී සෞභාග්‍යමත් නවවසරකට ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්නට මෙම පරිත්‍රාණ ධර්මදේශනාව සිද්ධ කරන ලෙස. යනුව රාජාරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනරාල්කමල් ගුණරත්න මැතිතුමන් සහ සියලූම යුදහමුදා නාවිකහමුදා ගුවන්හමුදා සිවිල්ලාආරක්ෂක පොලිස්් ආදී බලෑනිවල සහයෝග ඇතිව මෙම උතුම් රිිත්‍රාණ ධර්ම දශාව ජයපිරිද්දේශාව දේශනාකිරීමට කටයුතු සංවිධානය කර තිබෙන්නේ. මේ සියලු සත්කාරියන් සම්පූණත්තේර පත්කීීමෙන් අනතුරුව පවත්වන පිරිද්දේශනාවහේ, ආසිරි බල මහිමය ශ්‍රී ලංකාද්‍යීපයට ලැබේවා, සමස්ත ජනතාවටම යහපතක්ම වේවා, අතිකරු ජනාධිපතිතුමන්ට මේරට සෙමෙහි පවත්වා ගැමිියුම්, අර්ථවත්භාවේ කරා සංවර්ධනය කරාගෙනෑමට ප්‍රත්නත්තරී ආශිර්වාදය, පිරිත්්දේශනාව ආශිර්වාදය ලැබේවා. මුළුමහත් ලෝකේම වෙ වසංගත තත්ත්වය ධෝරී භොහුත වේවා දෙලොෝය හපත සැලසේවා කෙළවර ප්‍රාර්ථනය බෝධයකින් අජරාමර සංඛහාතුතුම් අමාමහ නිවන් සම්පත්තියම හේතු වාසනාවේවායි ප්‍රාර්ථනා කරුම. තිස් අවුරුදු යුද්ධය තුං අවුරුද්ධෙන් ජයගත්තා. මේ වසංගතය දෑවුරුද්දෙන් බහෝදුරට ජයගෙන තිබෙනවා. ඉතිරිහරිය මහජනතාවතය තමයි තිබෙන්නේ ආරක්ෂාවීම. ං අවරුද්ධක්කින් යුද්ධය ජයගත්ත ජයවරුද්දකින් මේ වසංගතය ජයගත්ත. ඔබතුමා මේ අවුරුද්ධ ආරම්බේදී රටට පනිවිඩයක් දුන්නා ඉදිරි තුං අවුරුද්ධ තුළ තමම් භාරගත්ත කාරිය ඉටු කරනවා හැබැයි අපි කවුරුත් එතුමාටේ කාරිය භාරදිී නහඩව නොසිට තම තමන්ගේ යුතුකම් ඉටු කල යුතුමයි. උන්හන්සේ වෙත අද උදැසන හිල්ධානය පිකැන්වූවා ජධීපති ගෝට බරජ පක්ෂමැතතුමා සහ ආක්ෂක කලේකම් විශවාමි ජෙනරාල් මල් ගුණරත්න මහතා ඇතුු පරිසක් මහ සංහයා වහන්ේ වෙත ධනය පිළිගන්වීමට එක්වන අදදින විදුලික් කපාදුවක් සිදු නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරනවා. මේ අතර මහජනුපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ ඉදිරි දිනවල විදුලිය කපාදුකට විදුළිබල මණඩලයට අවසර දෙනවාද නැද යන පිළිබඳ තිරණය, අද පසර්වේ දැනම් දෙ බවයි. දිරි දින පේ තුළ විදුරි පාදුවක් සිකිීමට අවශ්‍ය වන්නේද නැද්‍යයන සම්හන්දයෙන් කරුණු සම ලෝචනකට මහජන උපෝක තා කොමසම පිබඳ සකච්වක් පැත්වීමට නේමත. විදු ජනේර්ුවරු ැර වත් ල හර සහභගේීමට නීමතවතිබෙනවා. එමසාකච් ාවෙන් පසවායි හෙට නේ විදුිපාදුවක් සිදුකරන්නේ නැතියන තිරන දැන තිීම නීමිත වැත්ේ. මෙ අතර පසුකේ හතර වනදා විදුලයාාරිබුදේ සම්බඳධව ශනාධිපතිතුමාගේ ප්‍රධහත්වෙන් පැවති සෑකච්චාවෙන් පසු ලංකාක කනජතල් නීතිකත සස්ථාව, විදුරිිපල මටලේට අ වශ්‍ර ඉදන ලබදීමට පියවර ගත්තා. ඒය අනුව අදදින විදුිප්ාතුුවක් සිදු නොරීමට වශ තරමින්ඉදන ලැබුණ බවයි වෙදිරිිල්ල මන්ටලේ සඳහන් කළේ. රාජ්ච්‍ය ආයතනවලින් ජනතාවට සපයන සේවා පාසු කරලීම වරාජේ අර්මුණයි. මෙයටදේ සීියට පනහක්ම කඩදස්වලින් තොර ඩිජිටලි කරණය බගින් සිදුකිරීම ඉලක්කේබවයි, අමාත්‍යය නාමල් රජපක්ෂ මහතා පවසන්ඩේ. ජාත ේගු ේව ්‍ර ලංකාව ේගුධ පාර්තමේත්තුව සවිධානය කළ උත්සවකදී අමාත්‍යය නමල් රාජ පක්ෂ හතා මේ බව සදහන් කළේ. එම අතනේ පැවතිීම මොත්සවේ සංවිධානය කරති බුණේ රේගු අධ්‍යක්ෂ ජනරල් විස්්‍රමිකේච චනරාල් ජ රවි ප්‍රේ මහතායි.ම මේ වකට රාජ ආයත අතරින් ඩිල් කරන ඉරමින් ආතනයක් විරු භායතනට හඳුන්න පුළට. අපි ලක්යක් තින විස විපව වනකට අම වශයෙන්. රාජ්‍ය ආන්ත්‍රනය තුළ තියෙන ආයතනවල සිටිසල් සර්විස මෙමනතන් ජනතාවට ලබාදන සේවාවන අතරින්. අඩුමගාන සියයට පහ පේප ෙස්ලට පරිවත්වනයක මැතන මේ වෙන කොඩත් ස්ටම්සකගේ තාම දිරියෙන් ඒේකරතක් වේද ඉන්න. අවරද දවස් තුන්සි හට පහැ ි නගදල බැලුව දවස් හැට පහ රට විුරත්වරක දවස් තුන්ස යක් පිට ටවහන්න සිද. නමුත් රේගුව එක දවසකවත් තමන් කාරය භාරයෙන්වත්තුමේ වරාය දිකාරයයක් තෙක් ගුවන්තුට පල තෙක් ඔේ රාජකාය ඔබ. ඒකාරෙන් ඉට කළ මේ කොයිට් වසංගතය මාරාන්තික රෝගයක්වාවට අපට ඇසි දිරිපටෙවුුණත් නිලධහරෙන් හැටියට ඔබ ඔබේ වගේ කියමටතු කළලා අපඒ කාගේ බන්ධනාගාරවල දෝෂණ හා විශමාචාර වැලක්වීමට සහ එවැනි ගැටලූ වඩත්විෙනවිධ භහවකින් පාලනය සඳහා නව බලකායක් හඳුන්වාදී තිබෙනවා ශ්‍රී ලංකා බධනාකාර හදිසි ප්‍රතිචාර උපක්‍රමක ලකායි හෙවත් ස්පේට් ෆෝසියන් වෙනයි එය හඳුන් වන්නේ. දෂණ හා විශමාචාර වැලැකවීමට බඳනාගාරස හ ස්පට් ෆෝස් වෙත දබාගත් පළමු කණඩායම, බඳනාගාර සේවයටසකීතා එක් වුණා. සිරයාමේ පෙළ පාලයේේ ප්‍රධාන ආරධතයාව ආක්ෂකලේ කම් ශ්‍රමි නරල් මල් ගුණනත් මහ අගනු කො පෙස් බඳ ගර ශෝදන පිළිබඳ පර්ේෂන පුහුණුමදස්ථානයේද ත්වේ පැත් වේ නව බලකාකට සේ මුක්තටයන් පන්ේදනක බද වගනීමට නීමට බව ආක්ෂකලකමරයා හිදී පකාක්ශ කලා. බඳනාගාර ආයතනවල සිදුවන. නො එෙක් ආකාරය දූෂණහා විෂමාචාරයන් වඩත් විනිිවිද පාවකින් යුතුව පාලනය කිරීමේ අරමුණ. බන්ධනාගාර බුද්ධි ඒකය ප්‍රති සංවිධානයක. හදිසි ප්‍රතිච්චාර උපක්‍රමික බලකාය පිහිටුවන් ලැබවා. අපගේ අනාගත පරම්පරාව වැරදි අතකට ගෙනයන්න මාන බලනා දරුණු අපරාධකාරීන් රාශියක් අප බන්ධනාගාරගතවෙලා ඉන්නවා. ඉතින් මෙවැනි අපරාධකරුවන්. නැවත උුණුරෘත්තාාපනය කිරීමටත් එමෙන්ම නීතිය හමුඩවට පමුණවා. ඒ අයට නිසි දඩුවම් ලබාදීමටත් නීතිය පාලනය කරන අංශ, ඒවගේම බන්ධනාගර් දෙපාර්මේන්තුව සැදී පැහැද සියලු කටයියුතු කරන අතර විශේෂයෙන් මෙම දරුණු ගනේ පාතාල සාමාජකයින්, විශාල පරිමානේ මද්‍රව ්‍යාපාරකින් වැනි අය පාලනය කිරීමේ බාරදුර රාජකාරිය ඔබට පැවරෙන වැති. දේශීය උළුකර්මාන්තය නකා සිටවීම සඳහා බදුසාහන ලබා දෙන්නේ නම් රටට අවශ්‍ය උළු රටතුළම නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා මැටි සෙවිලි සහ උළු නිෂ්පාදකින්ගේ සංගමේ සභහපති WCA. බැප්ටිස් ප්‍රනාාදුතුමහතා පවසනවා. ස්වාධින රූපාහිණී හත්වනි පෑවැස්ටහන්ට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කරසිටියාව. අපේ කර්මාන්තකරව කීපදනෙ පාකිස්ථානයට බංගලි දේශයට වගේ අසන රටවට දැනටත් තුළු අපනෑය කරවා ඒගුල්ලන්ටඒ බජ් ප්‍රයිසේකට අපි දන්න පුළුවන්කම තියෙස් නව අපි බලාපොරොත්වෙන්නේ යුරපා රටවල් ස්්‍රලියාව ඒගේ රටවල්ට අපනෑය කරන්නටල එකට තමයි සීට සියක් යන්තානු සාරයෙන් නිස්පානය කරන්න තාක්ෂණ පට අස්සයේ ප්‍රවිතියටටිියන්න ළුවන් විශවාවසයන හ ද න්න ලුවන් තාක්ෂනය අප රටත්ගෙනල් සැල්ි වතු මුදලක් ඇ කරන්න. ැ අපි කරමාන්තකරු අපි දෙේීවිසි පහකිගන්න මේ රටේ සමස් සෙවිල අවශ්‍යතාවෙන් සියයට තියක් සම්පුර්ණ කරන්න දැන් අපි අසුගනවල සයටට හැටක් අපි රටේ සමස්ස සවලි අවශ්‍යාව සපූර්ණ කකිරවා ැන්ඒක සීිය තියදක් අපිට හකුල ගන්ඩ වෙලාතින අනක සෙවිල වල්ට න නැබුල තින සැබර ලාන ැබරුර මොක නායික ෙවිලිවලටස අික ලා යක් තින එගුලන් ජින් ද සහන තින විේස ම හ තිරදු ලන්කද ඒ හරිසාධානයක් පනිකු දෙේවලට නයනක කොනොට ට තිරුබද පනකොට අර. වට තරබද සහනයක් තින ඒ කසා දන්න අයයට තර්ව දිරම දිීරබත් පන්නන්න රබ පනපුවාඒ මිත් කියහලන මට සසේගනම ගටලක්නවෙේ පැහදිීම ගැටලත්න අපිට මට සපේ ගන්නපුලන්ද රජ වැඩ සටහනක් තියන වැව විසාල් ප්‍රමාණයක් නැවත පුන්තාපනය කන වැවපුතාපනයක ගවිියට විසාල් ප්‍රමාණයක් ජය ගඩ කරන්න හකිියාව එතනත් ලැමෙන එතොරේ වැව්පුුණත්තාපනත් වැැව හරලා වැව පස්තික එලිය දාන ැම් මෙතන තිව ලොකු වරදක්වන විදිමත් භාවයක ොරවයි පසෙවත්රන්න ැව තින උක්තින යම් ොන්ඩ ප්‍රමාණයක් උඩක් අතියඒ ගන්න පුළුව කාමණි පහ හදන්න යම් කොටසක් අඩිය ඊට පස තමයි තියෙ ළු නිස්පාදරවන කන රණජේ ඒක ක්‍රමාණු කොල ඒවත් කරලාටගේ අප ුළු නිස්පාදන කරන්න එක දුන්නත් ඒ පල්දයි නිපානයක් එක පැත්තකින් එනොට අනිත් පැති ගොවියට ජය ග්ඩ කරන්න ධදරිතාව වැඩියනා ැ. ුල්මති දන අදිය මාර්ගල අද. ු ඉදිිරදි කනණජයේ ගන්නවා යටට පයිල් ගහල ගන්නකොට ඒ කනජේ ඒවත් අවිදිමත්ත බැහරකරට පහත්බිම් සහ ගංගා දෑල කුඹරුමති අහරමේතම වේ සමහර්තැන්ගල අදියග මාර කුණුමතියන් එ එක ඒ කනිජයත් අපිට වලු නිස්පාදයට ගණඩපුල ජල සම්පදර් මන ජල පරද ගන්නවා ජලෙ පෙල් ගන්නකට තුර රො මඩ ප්‍රමාණය ඒක තියම් ප්‍රසිසතයක් උළු නිස්පාදයට ගන්නඩපුල න්ද කලතිය ය පල්ොල ලසය අසමිත රොන්මඩට පිරලතින ප ඒ ජලාස පිරි පහදු කරද ඒලින් ඉවත් කන රොන් මඩ අප උල්කාරර්මාන්තයට භාවිතා කරන්න ්‍ර ලංකාවට බහකම්පන මධ්‍යස්ථාන තුනක් නොමිලි නබාදීමට චීනය එකඟතාව පලකරති බෙනවා. ඒ සමඟමටට බහකම්පන මධ්‍යස්ථාන සංඛ්‍යාව හත දක්වා ඉහල යනවා. පල්ලි හැලේ බුද්ධංගල මහකනදරාව සහ හක්මන් යන ප්‍රදේශවල මෙවන විට බූකම්පන මධ්‍යස්ථාන පිහිටවාති බෙනවා. චීනය පොරොන්දවී ඇති වූකම්පන මධ්‍යස්ථාන තුන වස්නාහිර සහ වෛම පළාත් මයිමේ ස්ථාපනය කරන බවයි අවාදය මහින්ද අමරවිර මහතා පවසන්නේ. මහනුවර දිස්ට්‍රික්කී මාධ්‍යවේදීන් සඳහා භූකම්පන සහ භූ සම්පත් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමොලයෝකදී අභාතිවරයා මේ බව සඳහන් කළේ. භූවිත්‍ය හා පතල් කාරංශය මේ සංවිධහන කළ. භූකම්පන අධ්‍යනය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාතිෙන පවද අභාතිවරයා මෙහිදී සඳහන් කළා.. රබර වගාවෙස් සංවර්ධනයට සයවීමට ප්‍රංශය ඉදිරිපත්ව සිටතවා. ටදාල කරුණුස්වයාබැලීමට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා ඇතුළ නියජතීන් පිරිසක් අමාත්‍යව ්‍රමේෂ් පතිරන මහතා සමඟව රබර් පර්ේක්ෂණ ආයතනයේ නිවීක්ෂණ චරිකාවකද මිර්ථ වුණා නවින තාක්ෂිණි උපයෝගි කර ගැනිමින් කොඩ රබර්වත්තු හිමියන්ගේ ආර්ථකය ශක්තිමත් කිරීම අරමුණයි. ප්‍රංශී ආර්ථික අභාත්‍යංශයේ මුූල්්‍ය හා තාක්ෂණික ආධාරමත මෙම ව්‍යාපෘතිය ක්‍රියත්මක කිරීමට නීමිතයි. අම්පර සහ මොනරාගල දිස්්‍රික්කවල කොඩා රබර්වත්තු හිමියන් වෙනුවෙන් මෙම වැඩසටහන පලමෝක්‍රියාත්මක වනවා. ඒ අටතේ මොනරාගල දිස්ශ්‍රික්කයේ කොඩා රබර්වතු හිමියන් හයතහසකට රබර වගාවට නවීන තාක්ෂණ යොදාගතහැකි ආකාරය පිළිබඳපුහුණුවක් ලවාදීමට නියමිතයිඒ සමින් අධ්‍යන ප්‍රධහන පොෘත්තිී විකාශයෙන් නිමාවට පත්වනවා පස්සු එකයි පනස් පහෙසිට අපගේ පැන් පෑ ප්‍රතිකාශයේ බලාපොත්වාවන ඔබට සබදවසක්.